नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यस्मिन् पदेते पप्पेति वातं खण्डिते जातिको किलवन्त्यत्र भोजयित्वा संयते ब्रह्मचारयो यातत्र देवता आकुंता तं दक्षिणमादिते ता पूजिता पूजयन्ति मानिता मानयन्ति नम् ततो नम् अनुकम्पन्ति माता पुत्रं ओरसम् देवतानुकम्पितो पुतो सदा भद्राणि पश्यति इति श्रद्धावन्त पिन्नतुनि तुलोकाग्र वू सम्मा सम्बुद्धजानन् वहन्ति सारिका गमन स्वरिद्धि පාටලිපුත්‍ර නගරයක වැඩම කරන්න යෙදුණා. ඒ කාලේ අජාසත් රජතුමාගේ නියමයෙන් සුනේද වස්සවාකාර මගධ මහාමාත්‍යන් දෙදෙනාගේ සංවිධායකත්වයෙන් පාටලිපුත්‍ර නගරයේ ගොඩනගමින් තිබුණා. පාටලිපුත්‍ර නගරයේ තියෙන විශාලා මහ නුවරට ගඟෙන් එගොඩයි. ගංගානම් ගඟේ එගොඩම එගොඩයි මේ නගරවල් දෙක. ඒ පාටලිපුත්‍ර නගරයේ තියදී බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය 1250ක් පමණ සංඝ පිරිසේ සුනේද වස්සකාර මළුද මහාමාත්‍යන් දෙදෙනා පිළිගෙන ඒ නගරයේ නිමාවත පත්වී තිබුණු නගර ශාලාවට වැඩම කරවාගෙන ආවා. නගර ශාලාවේ අතුන් පනවා වඩා හිඳුවා වැඩ ඉන්න අතරට විශාල පිරිසක් ආවා බණ අහන්නට. ඒ පිරිස අමතා සරුවඥන් වහන්සේ පංචශීලයේ නොරැකීමේ ආදීනවත් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ආනිසංසයත් ගෙනහැර පාමින් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. රාත්‍රි කාලයේ සතති අලියම් කාලයේ අවිදුවේ එලිමහනේ සක්මන් කරමින් සමාපත්ති සෝවින්ද සක්මන් කරන වෙලාවේ දිවසට පේන්න පටන් ගත්තා අහස පුරා සෞතකාවැසි දෙවිදේවතාව ඇවිත් මේ අහසේ විමාන සඳහා අවකාශයෙන් වස්තු පරිග්‍රහණය කරනවා දැක්කා. උදෑසනදී අනුදමා හිමියන් වහන්සේ අමතා වදාළ ආනන්දය මේ සුනේද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙන්න පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ සෞතකාවැසි දෙවියන් එක් කතා කරගෙන වගේ හරියට. හේතුව මහේසාක්ති මහේසාක්ති දෙවියන් අධිපුරේත වෙන තැන මහේසාක්ති රජදරුවන් උදෙසා මාලිගා ගොඩනැගෙමින් තියෙනවා. මධ්‍යම දේවතාවන් විසින් වස්තු පරිග්‍රහණය කරන තැන මධ්‍යම රජදරුවන් උදෙසා ගොඩනැගිලි ඉදිකරෙනවා. තුන්වෙනි පන්තියෙහි දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා මේ ගොඩනැගිලි මාලිගා ඉදිකරෙනවා. මේක හරියට දෙවියන් එක කතා කරගෙන කරන වැඩක් හා සමානයි. එවැගේම ආනන්දය මේ පාටලිපුත්‍ර නගරයේ බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වෙනවා. ධම්බුද්ධීතේ යම් තාක්කල් බුදු සසුන පවතිනවා නම් එතෙක් මේ පාටලිපුත්‍ර නගරයේ අගනුවර වෙනවා. මේ අගනුවරට අගනුවර මුළු ජම්බුද්දීපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. වණික් පත කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. මේ පාටලිපුත්‍ර නගරයේ දින්නෙන් සහ ජලයෙනුත් මිත්‍ර භේදයෙනුත් උපද්ද්‍රවයක් අනාගතයේ සිද්ධ වෙනවා. ඒ තාක් මේක අගනුවර වෙනවා. මේ දේශනේ අනුදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා. එදා උදෑසන සුනේ දවස්සකාර මගධ මහාපාත්‍යන් දෙන්න තමන්ගේ නැවතුම් පොලේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයක ප්‍රණීත ලෙසේ දාන සංවිධානය කළ නියමිත වේලාවට වැඩම කරවාගෙන දානය පිළිගැන්නුවා.
වළඳලා අවසානයේදී මේ මාතෘකා කළේ ගාථා තුනින් අනුමෝදනා දේශනාවක් පැවැත්තුවා. යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ. යම් පෙදෙසක නැනවත් කෙනෙක් වාසය කරනවා, සීලවන්තෙක් භෝජිත්වා සංවිතේ බ්‍රහ්මචාරියෝ, සීල සංවරයෙන් සංවර වූද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සසුන් බමකර පුරන්නා වූද සිල්ලතුන් වහන්සේලාට දානෝපස්ථානයක් එතුමා සිද්ධ කරනවා. යාතත් දේවතා ආතුන් තාසන් දක්ෂිනමා දිසි එම ප්‍රදේශයෙහි යම් දෙවි දේවතා කෙනෙක් වැඩඉන්නවා නම් ඒ දෙවියන්ට පුණ්‍ය ප්‍රාප්තිය පින්පෙත් අනුමෝදන් කරනවා, ප්‍රාප්ති දානේ සිද්ධ කරනවා, පින් පමුණුවනවා. තා පූජිත පූජයන්ති මානිකා මානයන්ති නම් ඒ ආරක්ෂක දෙවි දේවතාවන්ට පින් පඳුරු පිළිගන් වෙනවා. එමගින් නියත්තන්න ගෞරව කළා වෙනවා, බුහුමං කළා වෙනවා, මෛත්‍රී කළා වෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. ඒ හේතුවෙන් මේ දෙවි දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ පින් අනුමෝදන් කරන පින්වතුනට මව් කෙනෙක් මින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධාන සැලසෙනවා. දේවතානුකම්පිතෝ පෝතෝ සදා භද්‍රානි පස්සති. ඒ දෙවියන්ගේ ආරක්ෂාව අනුකම්පාව ලැබූ පුණ්‍යවන්තයා සෑමදාම දුණුවක් දකිනවා, පිරිනිවනක් වලකිනවා කියන එක පහදා ගැනීම විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ දේශනා පවත්වලා අපසු වඩින ගමනේදී පුණ්‍යද වස්වකාරයේ මගධ මහා මාත්‍යන් දෙන්න තීරණය කළ සරුවඥන් වහන්සේ මේ නුවරින් පිටවෙන දොරටුවට නමක් කියන්න ඕන ගෝතමද්වාරයේ කියලා. එහෙම දොරටුව නම් කිව්වා. දඟින් එකද වෙන තොටුපොලට කියන්න ඕන ගෝතම තීර්ථය කියලා. මේ දිහට මේ නගරයට දොරටුවට බුදුරජාණන් වහන්සේගේ නමක් සම්මත වුණා. දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා, අපි යම් යම් තැනක වාසය කරනවා නම් එහිලා අහසේ දෙවි දේවතා වැඩ ඉන්නවා. ඒ දෙවියන් උදෙසා පින්පෙත් ප්‍රමන වීමෙන් ඒ දෙවියන්ගේ ප්‍රසාදය හා අනුකම්පාව ලැබෙනවා. දෙවියන්ට යාඥා කරලා ආයත ආයාචනා කරලා යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. පින්පෙත් ප්‍රමන වීම නිසා ඒ දෙවි දේවතාවෝ මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධාන සැලසෙනවා. සරුවඥන් වහන්සේ දිනක් සිවවන පිළිසමැද්දේදී දේශනා කරලා තියෙනවා ලෝකාන් විචරණ සූත්‍රයෙන් මේ සිද්ධිය. ලෝකාන් විචරණ කියලා කියන්නේ කෞතසාවක දෙවියොයි ධාතුරු මහරාජක දෙවියොයි ලෝකපාලක දෙවියන් සංඛ්‍යාවත ගැනෙනවා. ධාතුරු මහරාජක දිමේ ලෝකයේහි සතරස්ස විරූල්න විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියොත් එක එක වරම් දෙවි කෙනෙකුට ඉන්නවා පුත්‍රයන් 91 දෙනා බැගින් ඒ පුත්‍ර දේවතාවොත් 821 නාදී ප්‍රතිවරු කියන මේ පිරිස සද්දේ රජතුමාත් ලෝකපාලක දෙවියන් හැටියට හඳුන්වනවා. එන්නේ සද්දේ රජතුමාගේ විධානයෙන් සතරවරන් දෙවියන්ගේ නියෝගයෙන් ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ජනපදයක් ගානේ ආරක්ෂක දේවතාවන් පත් කරලා තිබෙනවා. ඒ ආත කියනවා සීමස්තක දෙවියන් කියලා. අපේ සිංහල බසින් බොහෝ දෙනා කියන්නේ ගම්භාර දෙවියෝ කියලා. ඒ ගම්භාර නමින් හැඳින්වෙන මේ ගමට පත් කරලා නියෝජිතයන්. මේ නියෝජිතයන්ගේ විශේෂ කාර්යය තමයි යම් ගමක සීමාවක සමන් වාසය කරනවා නම් ඒ ගමේ වාසය කරන සෑම දෙනාගේ පුණ්‍ය වාර්තාවන් සපයනවා. අතවා තැනත්තා නිති පන්සීලකිනවා, පොහොයාක සීලකිනවා, මව්පිය උවටන් කරනවා, දම් දෙනවා, සීලකිනවා, භාවනා කරනවා, දස පුණ්‍යක්්‍යාවන් පුරනවා, සිවුරන් සඳරාවක පුරනවා, සඳර බඹගේ වටනවා ආදිවසයෙන් ඒ පින්වතුන් කරන පින්කම්වල වාර්තාවන් සම්පොතේ ලියාගන්න. මනුෂ්‍යයන්ට මේ ඩිපිග්‍රාමි අවශ්‍ය නෑ, අවශ්‍ය දේ මවා ගන්න අදිස්ථාන බලෙන් ලියනවා.
මේ ලියන පුණ්‍ය වාර්තාව මාසක 4 වාරයක්ම සතරවරන් දෙවියන් අතට ලැබෙනවා. පසලස්වා පෝයක පෙර දවසේදී සතරවරන් දෙවියෝ එනවා මධ්‍යම යාමේ මේ සීමස්තක දෙවියන් වෙත. එහිදී මේ රම්පත ලබා ගන්නවා. සතියේක වැඩසටහන සතියේක වාර්තාව. අමාවක් පෝයක පෙර දවසේ මැදි එනවා පුත්‍ර දේවතාවෝ. අතවක් පෝයක මැදි එනවා හේනාදි පෙතුරුන්. මාසෙ 4 වාරයක් මේ සීමස්තක දෙවියන්ගෙන් පුණ්‍ය වාර්තාවන් ලබා ගන්නවා. මේ පුණ්‍ය වාර්තාවන් ලබා ගන්න මේ සතරවරන් දෙවියෝ පසලස්වක් පෝයකයි අමාවක් පෝයකයි දෙකට සතර භවනට සපිරි වෙමින් යනවා. සතර භවන්ට ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම දේශනාවක ප්‍රථමයෙන් මේ පුණ්‍ය වාර්තාවන් දෙවියන්ගේ දේව සභාව ඉදිරියේ කියවනවා. එයින් සග්ගෝ රජතුමා අනිකුත් දෙවියෝ සාදුකාර දීලා අනුමෝදන් වේවා. ධර්ම දේශනේ සඳහා ඉහළ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝත් දෙනවා ඒ ඇත්තොත් අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණේ සඳහා ඈත පිටසක්වල දෙවියෝත් දෙනවා මංගල සක්වල ධර්ම ශ්‍රවණේට ඒ දෙවියන්ටත් මේ පුණ්‍ය වාර්තාවන් අහන්න ලැබී අනුමෝදන් වෙනවා. මේක නිසා කරන පින්කම් මේ ලෝක ධාතේ පැතිරී යනවා දස දහසක් සක්වලම පැතිරී යනවා. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්තිය සඳහා කළා සග්ගෝ රජතුමා සෑම දිව්‍ය සභා වාරයකදීම දෙවියන් ඉදිරියේ කරන ආරාධනයක් තියෙනවා. සාතුද්දසින් පංච දසින් යාච පක්ඛස්ස අට්ඨමින් පාපියාරිය පක්ඛංච අත්ථංග සුඛමාගතං උපසතං උපවදෙයේ ජෝපස්සමා දිසෝ නරෝ. මේ ගාථාවෙන් අනුශාසනාවක් කරනවා දෙවියන්ට. ඒ දෙවියන් මඟින් මිනිස්යාන්ට ලැබෙන්නේ මේ අනුශාසනා කරන්නේ. සාතුද්දසින් කුදුත්වක් පෝයට පන්න රසින් පසලස්වක් පෝයට යාස පක්ඛස්ස අට්ඨමින් පූර්වපක්ඛයේ අවපක්ඛයේ අටවක් පෝයට පාපිහාරී පක්ඛන්තේ වස්සාන තුන් මාසේට නැත්නම් වස්සාන අග මාසේට ඒත් බැරි නම් වස්සාන අග මාසේ අද මාසේට අත්තංග සුසමාගතං උපෝසතං අත්තංග සමන්නාගත උපෝසක සීලයේ උපවාසයේ වාසය කෙරේවා. මක්නිසාද ලෝකස්ස මාදිසෝ නරෝ. යම් මිනිසෙක් මාමින් සත්‍යව පදවියට නැතනකෙන මේ වගේ පොහොය දවස් නියම කරගෙන ඒවත් සමාදන්ව රකිත්වා කියලා අනුශාසනා කරනවා. මේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ සබ්දෝ රජුරන්න ප්‍රශංසා පිණිස නොවේ. එකෙන්ද දේශනා කළා මහණෙනි සබ්දෝ රජතුමා මේ අනුශාසනා කරනාට වඩා සීලාශ්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ අනුශාසනා කරනවා නම් ඒක නිවැරදි. හේතුව සබ්දෝ රජතුමා වැනි කෙනෙක් වීම සඳහා ප්‍රේවත් සමාදන් වෙනවා නම් ඒක නිෂ්ඵල වැඩක්. සත්‍ය පදවියට යනවා කියන එක අපහසු දෙයක් නොවේ. අබුද්ධෝත්පාද කාලවලදී සග්ගෝ පදවියට යන්න පුළුවන්. මගමානුගතුමා අබුද්ධෝත්පාද කාලයේදී සප්ත වදපද වසපද සමාදන්ව රැකලා සත්‍ය භවනයේ සග්ගෝ රජ වුණේ. නමුත් ඒ සත්‍යදිව්‍ය රාජයා අජරාමර වුණේ නැහැ. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 360,000ක් එහි ආජු වෙදලා එයින් චුත වෙනවා. වෙනස් වෙනවා. සතර ආපාතත් යන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා සග්ගෝ රජ කෙනෙක් වෙන්න සිය දැක්වීම නෙමෙයි සිදු වන්නේ. සීමාශ්‍රයන් වහන්සේ නමක් තියෙනවා නම් මාමින් නිවන් දකින කෙනෙක් අය ඒවත් සමාදන්ව රපිත්වා කියලා කියනවා නම් ඒක වැදගත් කියන එක පහදා දෙනු පිළිසයි. මේ ලෝකානි විචරණ සූත්‍රයෙන් සරුවඥන් වහන්සේ දේශනාවක් කෙළි. ඒ දේශනේ තුළින්ද පැහැදිලි වෙනවා යම්කිසි නිවසක් තිබ්බේ අහසේ දෙවි දේවතාවෝ වැඩෙන්න බවක් ඒ දෙවියන් උදෙසා පින් පමණ වීමෙන් ඔවුන්ගේ අනුකම්පාව කරුණාව දයාව ආරක්ෂා නිසිසේ සැලසෙන බවක් ඒ දෙවියන්ගේ ආරක්ෂා ලැබීම නිසාම දියුණුවක් සැලසෙන බවක් මේ දේශනාව අභ්‍යන්තරින් පැහැදිලි වෙනවා. මේ විදිහට දෙවියන්ගේත් මිනිස්යන්ගේත් අසල්වැසියන්ගේත් තදදරුවන්ගේත් සෑම දෙනාගේ මෛත්‍රිය අවශ්‍ය වන්නේ මක් නිසාද?
බාහිර බාධාවකින් තොරව තමන් නිත්‍ය සීලය රකිමින් පෙරවත් සීලය රකිමින් දාන සීල භාවනා කුසලයක් කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු කරමින් දසපාදමී පුරමින් සත්‍ය බෝධිපාක්ෂි ධර්මයෙන් වැඩි දියුණු කරමින් නිවන් මඟ යා ගැනීම පිණිසයි මේ විදියට කළ යුතු වන්නේ. දෙවියන්ගෙන් අපට 아무තු අජරාමර සුවයක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන් බාහිර උපද්‍රවයන්ගෙන් වළක්වාලීමේ පහසු වේදනය. ඒවත් අපට අවශ්‍ය වෙන්නේ අපි නිර්වාද්‍රිතව නිවන් මඟට යාමේ කටයුතු කර ගැනීම පිණිසයි. මේක නිසා සරුවක්යන් වහන්සේ මෙතෙන්දී කුණේ දවස්සකාරදී මගද මහාමාත්‍යන් දෙදෙනාට පහදා දුන්නේ මේක දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් වගේ. මේකට දෙවියන්ගේ ආරක්ෂාව ඒකාන්තය සැලකිලා මේ ජම්බු දීපේ අගනුවර බාටපත් වෙන බව පහදා දුන්නා. ඒකේ ආරක්ෂාව ඇතොත් තමයි අපේ නිරුපද්‍රිතව සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න නපුරුකේ නොදකින්න දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේභාවයේ පවතින්න දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න එවාගේම සිටේ සමාජයේ වැඩෙන් උපකාර වන්නේ එවැනි සුරක්ෂිත භාවයක් ඇතොත් පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ දීපයේ සෑම දිනා විසින් ලැබිය යුතු ආරක්ෂක භාවනා හතරක් දේශනා කළේ මේ අනුවයි. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය කියන මේ අනුස්සති කර්මස්ථාන හතරක් දේශනා කළා කියන චතුරාර්යසත්‍යය කියේ. එන්නේ මෛත්‍රිය කියන උසස් ගුණේ වැඩි දියුණු කර ගැනීම නිසා පෙනෙන නොපෙනෙන සමීප දුරස්ත මිනිස්ය අමනුෂ්‍ය ආදී බාහිර උපද්‍රවයන් සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේ තමයි මේ වගේ පින්කම් කරලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරවීම නිසා බාහිර අනුකූල වලින් වළකීගෙන නිරුපද්‍රිතව සුගති මඟ නිවන් මඟ යා ගැනීමට සරුව ආරක්ෂාව සැලසෙනවා. ඒ අනුව සලකා දැන් අපේ හිතේ ධෛර්යය ඇති කරගන්න අතරත දැන් මේ මොහොතේදී මෙතකින් සක්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ අදාතුනේ කිතින් පයෙන් වචනින් නැමීගෙන කෙරුවන් සරණ යමින් සැලසෙන බුදු සසුන නොනැසී නොපිරි අඳුරු නොවී අකුරුදා නොවී අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාද්වීප ධර්මයේ තලයෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. හිතවත් වූද නැදහත් වූද අහිතවත් වූද සීල සත්‍යයන්වත් අවක ගන්නඳර ලංකාව ගමදිව මේ සත්වල සීල සත්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයාටත් මේ පින ලැබේවා. සීල සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණියත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු.